ටලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් අද වඩියෝක තුලින් බාලට ෙතර දිම සිරියල්ල එක කදාගන්න විදියලට බලන්න පුළුවන් විඩියකට යන්න කලින් ඔය මකිචාල් එක තාම් සබස්ක්‍රබ් කරනත්තාම් සබස්කයිප් කරන්න වගේ හැ පැත්ත තිෙන බේබටන එකත් පලෙස් කරන්න. ඉතින් අද මම හදනි මාසාටටයෙන් පස්සෙ බාලට දෙන්න පුළුවමිද සිරියල්ල එක ඉතිම වෙලඳ පොලේ අපිට ඕන තරාම්සිරියල් වල්ග මිලදී ගන්න තිබුණට හිතන විදයට වඩාත්න සුතුස වෙන්නේ අපි ගෙදරදිම සිරල්ල එකහදලා බබාට දෙනේක ඉතින් ඒකට අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ බලමු මමනෝද මෙසිරේල්ල එක හදාගන්න අරගෙන තියන කියලා. මමතන මුං ඇට මෙස හැදි තුනක් අරගෙන තියෙනවා ඒවගේ කවුපි මෙසහැදි තුනක්කාරගෙන තියෙනවා. පියලි බඩරිංුවට මෙසහැඳි තුනක්කරගෙන තියෙනවා. රතුකෙකුල් සහල් මෙසහැඳි තුනක්කරගෙන තියෙනවා. එවගේ රුලං මෙසහැඳි දෙකක් සහ. ක් කම්පිටි මෙස ැදි දෙක්කක් අරගෙන තියෙනවා. ඉතින් මේ දවස්සල අවව නැති නිසා මම මේක මේ විදිටම සෝදලා කබල බැදල තමයි හදාගන්න යන්න ඉතින් මම් මුලින්ම මේ ඇයටවර්ග ටික හොඳින් සෝදගන්නවා. එති ඔයාලා වෙල්දපොලෙන් ඇටවර්ග මෙලදී ගන්නවන හොඳින් මේවා සෝදගන්න මොකද ඒවට රසායන්ක ද්‍රව්වය එකතු කරලා තියෙන පුළුවන්. විදියට මුංයට බඩේරුගුවයට සහල් සහා කවපි ටික හොඳින් සෝදගත්තා. ඉට පස්සදි ඉක්මනින්ම සෝදගත්ත හාල්ටික මේවිදියට කබලෙ දාලා හොඳින් බැදගන්න ඕනේ. මුලින් මේ විදියට ඇලෙනගත්තයක්කාවට හාල්ටික විනාඩියකට වගේ පස්සේ කලින්ති බිච්ච තත්ත්වටම හොඳින් වේලෙනවා. ඩට වගේ පස්සේ හාල්ටික මිනිමේලියයට හොඳට කලින්ති බිච්ච වගේ පේලිලා තියන්නේ විනාඩි තුනක් වගේ හාල්ටික බැබගත්තම හොඳටම ප්‍රමාණවත් හාල් බැදෙද්ද හොඳ සුවඳකුත් වෙනවා මම හාල්ටික තාච්චයි වත් කරලා වෙනත් භාචනයකට දාගන්නවා. ඉඟට මම හොඳ සෝදගත්ත මුංයට ටිකත් එකතු කරලා එවිදිටම හොඳින් බැදගන්නවා ටත් විනානි දෙකක් තුනක්ක වගේ බැදගත්තම ප්‍රමාණවත් මේයටවල්ක බැදගනිින්්දී ලිපේකින්දර අඩු මටමක තියාගන්න වැඩිරගන්න පා දැම්මගේ මුන් යටට ටික විනාරි තුුණනට වගේ පස්සේ මේ විදියට බැදිලා තියෙන්නේ බඳයි මුන් යට ටිකත් තාච්චිඉවත් කරගන්නවා ඉළඟට මම හොද සෝදගත්ත කව්පි යට ටිකත් ඒ විදිටම එකතු කරලා පැදගන්නවා ඊළඟට මම වියලි බඩේරුගු ටට එකත් මේ විදියට හොඳින් බැදගන්නවා විනාඩි දෙක්කක් වගේ අද්දි බඩේරකු ටික බැදෙනවා බඩරුගු බැදෙද්ද මේ වගේ පුරන්න පටන්ගන්නවා වගේ වෙලාවෙදි ඉක්මනින්මක කබලෙෙන් ඉවත් කරගන්න ඕනේ පස්ස මම කුරක්කම් පිටි ටිකත් මේ විදියට ඒතා්චයට මේ එකතු කරලා විනාඩක් පමණ පොඩක් කබල බැදගන්නවා ගොඩක් කියෙලා බදින්නේ යන අවශන හැ නාඩියක් පමණ බැදගත්තම හොට ප්‍රමාණව ඔලට කුරක්කං ඇට තියෙනවනං ඇට වනත්නේදිට බැදලා එකතු කරගන්න පුළුවන් පසසි මම රුලං ටිකත් එවිදිටම තච්චිටි එකතු කරලා විනාඩියක් පමණ කබල බැදගන්නවා. ඉති විදියට බැදගත්ත ඇටවර්ද සහ පිටිටික තමයි මේ තියෙන්නේ ඔයාලා වෙනවෙනම ග්‍රයින් කරනවනම්ටික වෙනම දාගන්න පුළුවන් ඇතිමමේතික එකටම දාළ තමයි ග්‍රයින්් කරගන්න යන්නේ මුලි මේට වල්ගටික ග්‍රයින්්ඩයි එකට දාලා හොඳින් ග්‍රයින් කරගෙන පස්සෙ රුලන් සහ කුරක්කම් පිට ටිකක් දාලා හොඩිවෙලාවක් ග්‍රයින්් කරගන්නවා. ඇති නේවිදියට ග්‍රයින් කරගත්ත සිරියලක තමයි මේ තියෙන්නේ දිමමක හලාගත්තෙන හැ වැලට වශින පෙනෙරේකින් හලලා ගන්නත් පුළුවන් සරියල්ලකින් බබාලට ආහාරවර්ග ඕන තරම් සකසගාන්න අපිට පුළුවන් ඉති මේ සෞඛ්‍ය ආරක්ෂිතයි පිරිසිතුයි ගෙදර හදාගත්ත නිසා බබාට බයනැතුවම දෙන්න පුළුවන්. ඇති නොයාලත් මේ රෙසිපියක ට්‍රයි කරල බලන්න ඉති ඊළඟ වීඩියෝ එක තුලින් බබාලට මේ සරේලක යොදාගින් හදන කෑම වර්ග ටිකක් අරගෙනන්න බලාපොරොත්තුව වෙනවා. දි මගේ මේ වීඩියෝ එකට කැමතිනම්. කරන්න කමයෙන් කරන්න ෂයා කරන්න. ඉවගේ මේ වගේ විඩියෝස්තිිකටම් බලනි කැම්තිිනම් මගි චායක සබස්ක්‍රයිප් කරල එකතුවෙන කියෙලත් තාරාධනා කරනු.